ඔබට ජයග්‍රහී දිනයක් ප්‍රාර්ථනා කරමින් recording.lk YouTube නාලිකාවෙන් තවත් නැවුම් වැඩසටහනක පෙළගැස්මයි අද දිනේදී අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් එපිසෝඩ් 1 යටතේ අපි අද ඉදිරිපත් කරන්නේ උදෑසන අවදි වූ විගස දවස ආරම්භයට පෙර කිහිප විටක් හැමදාම අසන්න වැඩසටහනේ පළමු වැඩසටහන. ඔබ ලබා නොගත් දෙයක් පවතිනවා නම් ඔබ ඒ ලබා නොගත් දේ ලබා ගැනීම පිණිස ඔබ තුල පවතින අපේක්ෂාව වෙනුවෙන් මේ තාකල් ඔබ ඒ සඳහා නොකල කටයුත්තක් ඔබට ඉටු කිරීමට ඇති දවසක් බව අද දිනේ සිහිපත් කරගන්න. ඔබ යම්කිසි විදියකින් ඔබට ලබා ගැනීමට අවශ්‍ය දේවල් මේ දිනේ තුල තියෙනවා. ඉතින් මේ දිනේ තියෙන අපේක්ෂා වෙනුවෙන් ඔබ විශේෂිත කැපකිරීමක් කරන්නට යන දිනයක් තමයි අද දිනය. මේ තාකල් ඒ වෙනුවෙන් නොකර දේවල් ඔබට අද ඉටු කරන්නට වෙනවා. ඔබ ඉටු කරනවා. ඉතින් අද දිනේ ඔබ සාර්ථක කරගන්නේ අන්න ඒ විදිහටයි. ඔබ ජීවිතයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට නම් ඔබ තුල ජයග්‍රාහී චින්තකයක් තිබිය යුතුමයි. ඒ චින්තනය ඔස්සේ තමයි ඔබ ඔබගේ ජයග්‍රහණය සඳහා පියමනින්නේ. ඉතින් ඒ නිසා ඔබට ඒ ජයග්‍රාහී චින්තනය අද දිනේ ගොනු කර ගැනීමේ ශක්තිය ඔබ තුලම ඔබගේ අභ්‍යන්තරය තුලම තියෙන දවසක් තමයි මේ අද දිනය විදිහට ඔබට නැවුම ආරම්භ වෙන්නේ. ඔබගේ සාර්ථක මට්ටම ඔබ කොතනද කියා බලන්නට, ඔබ සතු මුදලින් උත්තර කියන්නට බැරි දවසක් අද දිනය. ඔබ සාර්ථක මට්ටම සුවිශේෂී තැනකට යොමු වෙන දිනයක් තමයි අද දිනය. ඔබ කොතනකද කියා ඇතැම්මයි මුදලින් බලන්නට, ඔබ සතු මුදලින් වග උත්තර කියන්නට, එහෙම නැත්නම් ඔබට වග උත්තර කියන්නට හැකියාවක් නැහැ. ඔබ ඊටත් එහා සාර්ථක මට්ටමක් මුදලින් මැනිය නොහැකි සාර්ථක මට්ටමකට ඔබට යන්නට හැකි, ඔබට යන්නට ශක්තිය පවතින දිනෙකුයි මේ අද දිනේ විදිහට ඔබට උදා වෙන්නේ. ඉතින් ඒ නිසා මේ දවසේ තියෙන ශක්තිය ඔබට ගොනු කරගන්නට හැකි දිනෙකුයි මේ උදා වෙන්නේ. ඔබගේ සාර්ථකත්වය තීරණය කරන්නට අවට සමාජයට නොහැකි. ඔබගේ සාර්ථකත්වය ඔබ කොතනට පියමන්නවද, ඔබ කොතරම් දුරට සාර්ථක පුද්ගලයෙකු බවට අද දිනේ පත් වෙනවද කියලා අවට සමාජයට තීරණය කරන්නට බෑ. අවට සමාජයේ විවේචනය, ਵਿਚාරය, විවිධ දේවල් ඔබ ගැන සහ ඔබගේ ඒ කටයුතු ගැන ඉටු කරන්නට ගියා වුණාට ඔවුන්ට කිසිදාක ඔබගේ සාර්ථකත්වය මනින්නට තීරණය කරන්නට බැරි දවසක් තමයි අද දිනය. ඔබගේ සාර්ථක මට්ටම ඔබ කොතනද ඉන්නේ කියලා තීරණය කරන්නට ඔබ සතුව සුවිශේෂී බලයක් ඔබ සිතන ආකාරය තුළ ඔබ ගොඩනගා ගන්නා දිනයක් අද දිනය. ඉතින් ඒ නිසා ඔබගේ සාර්ථක මට්ටම කොතනකද කියලා තීරණය කරන්නේ ඔබ විසින්මයි. ඉතින් ඒ සාර්ථක කිරීමේ චින්තන බලය ඔබ සිතන ආකාරය මත ගොඩනැගෙන දිනයකුයි අද දිනේ විදිහට මේ ඔබට උදා වෙන්නේ. ජීවිතේ ඍණාත්මක දේවල් අතර ජීවිතයේ ධනාත්මක දේ දකින්නට අද දිනේ ඔබට මේ විනාඩි 10 වෙන් කරගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ ඒ ඍණාත්මක සිතුවිලි යටපත් කරන්නට, ධනාත්මක සිතුවිලි උඩට ගන්නට හැකි කාලයක් ඔබට උදා වෙන දිනයක්, එහෙම නැත්නම් දවස ආරම්භයක් විදියටයි අද දිනේ පත් වෙන්නේ. ඉතින් ඒ තුලින් ඔබට පුළුවන් ජයග්‍රාහී මානසිකත්වය ගොඩනගා ගන්නට මේ විනාඩි 10 පොඩි කැපකිරීමක් කරලා ඔබගේ ජීවිතය වෙනස් කරගන්නා දිනයක් බවට අද දිනේ පත් කරගන්නට ඔබ සතුව සුවිශේෂී ශක්තියක් පවතින දිනෙකයි මේ අද දිනේ විදිහට නැවුම්ම ඔබට උදා වෙන්නේ. ධනාත්මක වචන කතා කරන්නට හැකි දිනයක් ඔබ අද දිනේ විදිහට මේ උදා කරගන්නේ. තවත් විනාඩි කීපයකින් ඔබ ජීවිතයේ සුවිශේෂී විදියට වෙනස් කරගන්නට ඔබගේ ඒ ධනාත්මක වචනවලට හැකියාවක් නිර්මාණය කරගන්නවා. ඉතින් ඒ නිසා මේ දවස ආරම්භක අද දිනේදී ඔබ සුවිශේෂී දවසකටයි මේ පියමනින්නේ. එහෙම නැත්නම් ඔබගේ ජීවිතය සාර්ථක කරන නැවුම් දවසකටයි ඔබ මේ පියමනින්නේ. ඔබ අවට ඉන්න මිනිස්සු බොහෝ දේ ඔබ ගැන ඍණාත්මකව කියනවා. ඔබ ඒ බව දන්නවා. මොකද ඒ විදිහට ඍණාත්මකව කතා කරන වපසරියක් පරිසරයක්
තියෙනවා බව අපි දන්නවා. නමුත් ඒ ඍණාත්මක දේ මිනිසුන්ට අවශ්‍ය විදිහට හිතાવી. නමුත් ඔබ හිතන්නේ ඔබ ගැන ධනාත්මකවයි. ඉතින් ඒ නිසා ඔබට මේ ධනාත්මක දිනය ධනාත්මක සිතුවිලි වලින් පුරවා ගන්නට ධනාත්මක ශක්තියින් වලින් ඔප්නංවා ගන්නට හැකි දිනයක් විදියටයි අද දිනේ ඔබට උදා වෙන්නේ. ඉතින් ඒ නිසා මිනිසුන් කියන දේවල් ගැන හිත යොමන්නට ඔබට කාලයක් නැහැ. ධනාත්මක දේ තුල ජීවත් වෙන්නටයි ඔබට මේ දිනේ අද දවස විදියට හමු වෙන්නේ. මගේ සාර්ථකත්වය මම ලබා ගන්නවාමයි කියන අදිටනින් යුතුව ඔබට අද දිනේට ප්‍රවේශයක් ලබා ගන්නට පුළුවන්. මොකද ඔබ සාර්ථක වෙන්නට ඔබ තුලම මේ ශක්තියෙන් ඔබ තුලම පවතින මේ අභ්‍යන්තරික ශක්තියෙන් ඔබ කටයුතු කළ යුතුමයි. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් මම සාර්ථකත්වය ලබා ගන්නවාමයි අද දිනේ කියන අදිෂ්ඨානය පෙරදරිව අද දිනේ ආරම්භ කරන්නට මාගේ ඉලක්ක කරා යන්නට අද දිනේ ලබන නැවුම් ජවය මා යොදා ගන්නවාමයි කියන අදිෂ්ඨානයෙන් යුතුව ඔබට පුළුවන් මේ දිනය ගත කරන්නට. ඉතින් ඒ නිසා ඔබගේ ඒ විවිධ සිතුම් පැතුම් ඇති විවිධාකාර ඉලක්කයන් නැති විවිධාකාර බලාපොරොත්තුන් නැති අද දවසේ ඉෂ්ට සිද්ධ කරගන්න. ඉතින් ඒ නිසා ඒ ඔබ අද දිනේ මේ ලබා ගන්නා නැවුම් ජවය මගින් මේ අද දිනේ ඔබ සාර්ථකත්වයට පත් වෙනවාමයි කියන අදිෂ්ඨානයෙන් යුතුව පියමනින්නට ඔබට හැකි දිනයකුයි මේ අලුත් දවසක් විදිහට ඔබට උදා වෙන්නේ. මාගේ ජීවිතයේ සාර්ථකත්වයට අද දිනය දායක කරගන්නවාමයි කියන අදිෂ්ඨානයෙන් යුතුව ඔබට ජීවිතයට මේ දිනය එකතු කරගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබගේ ජීවිතය සාර්ථක කරන තවත් විශේෂිත දිනයක් තමයි අද දිනේ. ඉතින් ඒ නිසා මේ අද දිනේ තුල ඔබගේ ජීවිතයට ඔබගේ අනාගතයට ඔබගේ සාර්ථකත්වයට යම් දෙයක් එකතු කරන යම් දෙයක් දායක කරන සුවිශේෂී දිනයක් තමයි අද දිනය. ඉතින් ඒ නිසා අද දිනය ඔබ අනාගතයේ සාර්ථක වෙන තැනට යන්නට ඔබට උදව් කළ සුවිශේෂී දිනයක් බවට අද දිනේ පත් කරගන්නවාමයි කියන අදිෂ්ඨානයෙන් යුතුව පියමනින්නට අවශ්‍යයි. මාගේ සිතන ආකාරය මත මාගේ සිතුවිලි කොතරම් ගුණාත්මක වෙනවාද කියලා තීරණය වෙනවා කියන එක ඔබ තුළම රෝපණය වෙච්ච දෙයක්. ඉතින් ඒ නිසා ඔබ කරන්නට ඕනේ ඔබ සිතන ආකාරය කොයි ආකාරයට ඔබගේ සිතුවිලි වෙනස් කරන්නට අවශ්‍යද කියන දේ ඔබ සිතා අද දිනේ තීරණ ගත යුතු දිනයක්. ඉතින් ඒ නිසා ඒ ආකාරයට ඔබ ගුණාත්මක සිතුවිලි වලින් ඉදිරියට යන්නට හැකි දිනයක් ධනාත්මක සිතුවිලි වලින් ඉදිරියට යන්නට හැකි දිනයක් බවට ඔබ අද දිනේ මේ සිතන ආකාරය මේ මොහොතේ පටන් සිතන ආකාරය වෙනස් කරගත යුතුයි. මේ නිසා මා වෙත අද දිනේ තුළ එන සිතුවිලි මාගේ සාර්ථකත්වයේ ගමන පිණිසම යොදා ගනිමි කියන දැඩි අදිටනින් යුතුව ඔබ කටයුතු කළ යුතුයි. ඔබ අද දිනේ එන සිතුවිලි ඔබගේ සාර්ථකත්වයේ පිණිසමයි යොදාගන්නේ වෙනත් කටයුතු වලට නොවේ යොදාගන්නේ කියන අදිෂ්ඨානය ඔබ නිරන්තරයෙන් ඇති කරගත යුතුයි. ඒ තුඩින් ඔබ ජයග්‍රහණය කළ යුතු දිනයක් බවට අද දිනේ පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ කටයුත්ත පිණිසමයි මේ සිතුවිලි යොදාගන්නේ කියන දැඩි අදිෂ්ඨානය අද දිනේ ඔබ රෝපණය කරගත යුතුමයි. මම මේ ගමන ආරම්භ කරන අද දවස සතුටින් ගත කරනවා කියන අදිෂ්ඨානයත් ඔබගේ සිතේ තබා ගන්නට ඕනි. සතුට ජීවිතේ ඉතාමත්ම වැදගත් ඔබගේ අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා. ඉතින් ඒ නිසා මේ සතුටින් ගත කරනවාමයි කියන අදිෂ්ඨානයත් අනිවාර්යයෙන්ම සිතේ තබාගෙන අද දිනේ ඔබ ගත කළ යුතුයි. මා මේ ආරම්භ කරන දිනය මා අද ගත කරන්නට යන දවස ධනාත්මක සිතුවිලි හා ක්‍රියාවලින් සම්පූර්ණ වෙන පරිපූර්ණ වෙන පිරෙන දවසක් බවට ඔබ කටයුතු කරන්නට ඕනි. ඉතින් ඒ විදිහට සිතා ආරම්භ කරන්නට ඕනි. ඒ විදිහ සිතුවිලි ඔබ තුළට ඇතිවන ආකාරයට ඔබගේ චින්තනය වැඩි දියුණු කරගන්නට ඕනි දිනයක් තමයි අද දිනේ විදිහට ඔබට මේ විශ්වය තීරණය කරලා තියෙන්නේ. මට ලැබුණ මේ කෙටි ජීවිත කාලයේ මම සතුටින් ගෙවන්නට හොඳටම ප්‍රමාණවත් කියන අදිෂ්ඨානයත් ඔබ තුළ ඇති කරගන්නට ඕනි. ඒ නිසා අද දිනේ ඔබට සතුටින් ගෙවන්නට අවශ්‍ය ශක්තිය ඒ තුළ නිර්මාණය කරගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබගේ ඒ කෙටි ජීවිත කාලය හොඳින් සතුටින් ගෙවන්නට ඔබ විශ්වයට ස්තුතිවන්ත වෙන්නට අද දිනේ ඔබට යොදා ගන්නට පුළුවන්. මේ ජීවිතය ලබා දුන්නාට විශ්වයට ස්තුති වෙන්නට අද දිනේ ඔබට යොදා ගන්න පුළුවන්. මාගේ දෙමාපියන්ට ස්තුති කරන්නට ඔබට මේ ජීවිත කාලය ලබා දුන්න විශ්වයට ස්තුතිවන්ත වෙන්නට දෙමාපියන්ට ස්තුතිවන්ත වෙන්නට මේ ලෝකය ඔබට විවර කර
ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ස්තුතිවන්ත වෙන්නට ජීවේ ලෝකයේ විවර කරපු මුළු විශ්වයේ පැවැත්මටම ස්තුතිවන්ත වෙන්නට සුබදායි දිනයක් බවට අද දිනේ පත් කරගන්න පුළුවන්. අපි හමුවෙමු දෙවන එපිසෝඩ් එකෙන්. ඔබට ජයග්‍රහී දිනයක්.